අපි අහලා තියෙනවා ඉරිෂියාව කියලා කියන්නේ රුසියාවටත් වැඩි ලොකුයි කියලා. මට නම් හිතෙනවා රුසියාවටත් වඩා නොව ඒටත් වඩා විශාලයි කියලා. තවත් කෙනෙකුට හරියනකොට තවත් කෙනෙක් සතුටින් ඉන්නකොට ඒ සතුට දරාගන්න බැරි හිතක් තියෙනවා නම් අපි සාමාන්‍ය කියන්නේ ඔහුට ඊර්ෂ්‍යාකාරය කියලා. ඊර්ෂ්‍යාවට කරන්න බැරි දෙයක් නැහැ. ඊර්ෂ්‍යාව මිනිසුන්ගේ ජීවිත විනාශ කරන මහා භයානක වෛරසයක්. කොරෝනා වලට වැඩිය භයානක වෛරසයක්. ඊර්ෂ්‍යාවෙන් පෙළෙන මිනිසුන්ගේ ස්වභාවය තමයි තවත් කෙනෙක් දියුණු වෙනවා දකින්න, තවත් කෙනෙක් ඉහළට යනවා දකින්න කැමති නැහැ. ඔහුගේ හැටි කියන්නේ ඒ යහපතට ඉහළට යන පුජ්‍යලයට ලං වෙලා අපි කියන්නේ අඟේ ඉඳන් කන කනවා කියලා. අන්න එහෙම ස්වභාවයක් සමහරුන්ගේ තියෙනවා. ඔවුන් කරන්නේ තමන්ට කරගන්න බැරි වෙච්ච දේ තවත් කෙනෙක් කරනකොට ඒ දිහා බලලා සතුටු වෙනවා වෙනුවට ඔහුට ලං වෙලා ඔහු ළඟ ඉඳගෙනම ඔහුට හෝ ඇයට ඒ දියුණුවේ මම්පෙත් නැති කරලා දාන්න උත්සාහ කරන අවස්ථාවයි. හරි අමාරුයි. තවත් කෙනෙකුට හරියනකොට බලාගෙන හිත හදාගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් එහෙම හිතක් හදාගන්න නම් හරිම අමාරුයි. අපිට මේ සමාජෙ කොච්චර පණිවිඩ ඇහෙනවද? ගියක් දොරක් හදාගන්නකොට, වාහනයක් ගන්නකොට, සමහර පවුල්වල සමහර මිනිස්සුන්ගේ ඇස්වලට කටු අනිනවා වගේ. මොනට අබමිටක් දැම්මහම ඒ අබ මුහුණ තුළම පුපුරන්නට තරම් ඊර්ෂ්‍යාවෙන් මත් වෙච්ච සමහරු ඔබමා ජීවත් වෙන මේ සමාජේ නැතුව නොවේ. සමහර ඊර්ෂ්‍යාව දරාගන්න බැරි තැන හැංගිලා පහර දෙන්නේ නැතුව ඉදිරියටම ඇවිදින් පහර දෙන මිනිස්සු පවා අපි දැකලා තියෙනවා. ඒ දරාගන්න බැරි වෙච්ච තැනමයි. එනිසා අපි ඔබට ආරාධනා කරනවා මේ පණිවිඩේ ලබා දෙන්නේ සාමාන්‍යයෙන් පොහුදුම් මිනිස්සු හැටියට ඊර්ෂ්‍යාව ක්‍රෝධය අපි තුල තියෙන්න පුළුවන්. ඒක පෘථජ්ජනකමේ ස්වභාවයයි. නමුත් යම් කෙනෙකුගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් නම් සත්පුරුෂ කෙනෙක් වෙනවා. ඔහු අවංකවම මිනිස්සෙක්. මිනිසයා කියන නම, මනුස්සයා කියන ඒ සුන්දර ගෞරවනීය වදන අර්ථවත් කරන වගකීම තියෙන්නේ මනුස්සකම ලබාගත් පුජ්‍යලයටයි. අපි අහලා තියෙනවා මනුස්සයෙක් වෙන්න ලැබෙන්නේ ඉතාමත් දුර්ලභව කියලා. ඇත්ත වශයෙන්ම අපි ලබන ආත්මේ අපිටම යම් යම් දේවල් ලැබේවා යයි ප්‍රාර්ථනා කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඔබ හිතන්න එපා දුර්ලභව ලද මේ මනුස්සකම මනුස්ස භවයේ ආයමත් ඉදිරියට අපට මේ විදිහටම ලැබෙයිද කියලා. අද පයින් ගහලා එලවලා දාන බැල්ලකගේ කුසේ පැටවෙක් වෙලා අපි හෙට ඉපදෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි මේ සසර තියෙන භයංකාරකම. සසර බිය නොදත් අඥානයෙන් ඊර්ෂ්‍යාවෙන් වෙලිලා, ක්‍රෝධයෙන් පලිගැනීමෙන් වෙලිලා, තවකෙක් නැති කරන්න වසවිස පවා දීලා තමන්ගේ මනුස්සකම තිරිසං වනමුරුගෙන් තත්වයට පත් කරලා ඊර්ෂ්‍යාවක් නැතිව
තවත් කෙනෙකුගේ සතුටෙදි සතුටු වෙන්න පුළුවන් තවත් කෙනෙකුගේ දුකේදි දුක් වෙන්න පුළුවන් අනේ තමන්ට බැරි වුණත් අන් අයට හරියනවා නම් කොයිතරම් හොඳයිද කියලා කියන්න පුළුවන් නම් ඒ මිනිස්සයාට දෙවියන් පවා වඳිනවා දෙවියන්ගේ ආශිර්වාදේ පවා ලැබෙනවා එනිසා රුසියාවටත් වඩා විශාල ඊරිසියාව ටිකෙන් ටික හරි හිතෙන් නැති කරගත්තේ නැත්නම් මේ සංසාරී හරියට පයින් යන කෙනෙකුට යොදුන දිගයි වගේ නිදිවරණ කෙනෙකුට රාත්‍රියේ දිගයි වගේ ඔහුට මේ සසර ඉතාමත් දීර්ඝ සංසාරයක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි සසර ගමන් කරනකොට මහා බරක් කරේ තියාගෙන යනවා වගේ දැනෙනවා වාහනයක යන කෙනෙකුට යොදුන ඒ තරම් දැනින්නේ වෙහසක් නැහැ තමන් අරන් යන බඩු මල්ල ඔළුවේ තියාගෙන පයින් යනකොටයි ඒ වෙහස දැනෙන්නේ අන්න ඒ වගේ තමයි ඊර්ෂ්‍යාවත් හිතේ තියාගෙන ඉන්න කෙනෙකුට හරියට නිින්දවත් යන්නේ කන්න ගත්ත බත්පත අනල කට ළඟට ගන්නකොටම ඇති වෙන ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලක් නම් ඔහුට ඒ කන ආහාර ටික දිරවන්නේ නැති තරම් නිසා අපි ඔබට කියනවා මේ භයංකාර වූ සසරට නොබැඳි ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් ඉවත් වෙලා කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් ලද මනුස්ස ජීවිතේ සුන්දර ජීවිතයක් බවට පත් කරගන්න ඔබට පුළුවනි ඔබට මිනිස්සේ කැටියට ධර්මයේ පවතින යෝගයක ජීවත් වෙන්න වාසනාව ලැබිලා තියෙනවා මෙනික් ගලේ පය හැපුණට කනාහුලලා ගනීද කියලා අපි කවියක් අහලා තියෙනවා ඒ මෙනික් ගල කනා අහුලලා නොගන්නේ ඔහුගේ ඇස් නොපෙනෙන නිසා නමුත් ඇස් දෙකත් හොඳට පෙනෙද්දි ධර්මයේ නැමැති මාණික්ක සුන්දරව පූජනීයව බැබලෙද්දි හරියට ඇස් නොපෙනෙන්නේ කුසේ ධර්මයේ නැමැති මාණික්ක තමන් ළඟට නොගෙන කටයුතු කළොත් ඔහුගේ ජීවිතය මෙලවත් පරලවත් අසාර්ථක ජීවිතයක් බවට පත් වෙනවා අපි ඔබට කියන්නේ ඉරිෂියාවෙන් මිදෙන්න ඉරිෂියාවක් නැති තැන සුන්දරයි ඒ ඔබටත් ලෝකයටත් සුන්දරයි ඒ සුන්දරත්වයේ අසිරිමත් චමත්කාරය ඔබටම විඳින්න ඔබේ හිත සුන්දර ලස්සන ඉරිසියාව නැති හිතක් බවට පත් කරගන්න ඔබට තෙරුවන් සරණයි.